විශේෂයෙන්ම පසුගිය ඔක්තෝබර් මාස 26 වෙනිදා මේ රටේ කවදාවත් දකින්නට නොතිබුණ මහා කුමන්ත්‍රණයකින් 2015 අගෝස්තු මාසයේදී ජනතාව අපිට ලබා දීපු ජනවරම මේ රටේ ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මංකොල්ලකරුවන් විසින් බලහත්කාරයෙන් උදරගත් මේ නීති විරෝධී කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල දියත් කළා. මාසෙකුත් දවස් හතරක් වුණත් මිත්‍රවරුනි, මේ වෙනකන් ලෝකේ කිසිම රටක් මේ ආණ්ඩුව මේ හොර ඇගමැතිව හොර ඇමතිවරුන්ව පිළි අරගෙන නැහැ. ඒ පවුණක් නෙමෙයි, අද ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් විශාල අර්බුදයකට තල්ලු වෙමින් යනවා. එදා ආර්ථිකය ගැන කියපු අය අපි හිටියනම් රුපියල ඔයි තරම් ඉහළට යන්නේ නැහැයි කියපු මේ අය අද රුපියල 183 දක්වා ඉහළට ගිහිල්ලා තවත් මාසයක් මේ තියෙන නීත්‍යානුකූල හොර ආණ්ඩුව හිටියනම් 200ට යනවා. දැන් ඇහුවම කියනවා අල්ලඩ රෝව නවත්ත ගන්න කියලා. ඒ වගේම අපි මිල සූත්‍රය නිසා අපි කිව්වා වැඩි වෙනකොට වැඩි වෙනවා, අඩු වෙනකොට අඩු වෙනවයි කියලා. අපේ මිල සූත්‍රයට පින් සිද්ධ වෙන්න දැන් මේගොල්ලන් ඉන්ධන මිල අඩු කරලා කියනවා, ඔන්න අපි අඩු කරයි. ඒ අඩු කරේ අපි තමයි කිව්වේ ලෝක ඉන්ධන මිල අඩු වෙනකොට අපි අඩු කරනවයි කියලා. මේ වෙනකොට ඔක්තෝබර් මාසේ රුපියල් ඩොලර් 80 ගණනකට තිබුණ ඉන්ධන ටික මේ වෙනකොට ඩොලර් 58කට බැහැලා තියෙනවා. අන්න එහෙමනම් ඒ ඇයට රුපියල් 5කින් නෙමෙයි ඊටත් වඩා වැඩි මුදලකින් මේ තමුන්නාසාට ඒ සහන ලබා දෙන්නට තිබුණා. අපි ඒ සහනය ඊළඟ බදාදා ආණ්ඩුව යලිවතාවක් මේ නිසා තමයි අපි අපේ ජාතික සංවිධායකතුමා විශේෂයෙන් අපි මේ ප්‍රශ්නේ කියන්න ඕන හැම කෙනෙකුටම කියලා තියෙනවා. මේ ප්‍රශ්නේ කිව්වා බහුතරය පෙන්වන්නේ කියලා. අපි බහුතරයක් පෙන්වන්න පුළුවන් හැම විදියටම පෙන්වලා තියෙනවා. අපි බහුතරය පෙන්වුවා අත උස්සලා, අපි බහුතරය පෙන්වුවා නැගිටලා, අපි බහුතරය පෙන්වුවා සද්දෙන්. අපේ ඇමතුමා නම් එතුමා තුනින් දෙකේ බහුතරයක් පෙන්වුවා. අපේ තුනින් දෙකේ බහුතරයක් පෙන්වුවා. ඇත්ත වශයෙන්ම තාමත් කරලා නැත්තේ ඔළුවෙන් හිටගෙන බහුතරය පෙන්වපු නැති එක. මෛත්‍රී පාල සිරිසේනට ඕන නම් අපි ඔළුවෙන් හිටගෙන අපේ බහුතරය එන සතිය වෙනකොට පෙන්වන්නම්. පෙන්නන හැම සැරේටම අපේ බෞතරය වැඩි වෙනවා. එන සතියේ තව ටිකකින් වැඩි වෙනවා. මේ වෙලාවේ දිගින් දිගට කතා කරන්න ඕනේ. අපිට අවශ්‍ය වෙන්නේ අපෙන් දෑගත්තේ රාජ්‍ය බලයේ අධිවතාවක් ලබාගෙන අපි තමුන්නාස්සා වෙනුවෙන් ආරම්භ කරපු ඒ සංවර්ධන ක්‍රියාවලිය අධිවතාවක් ගෙනියන්න.